සුබ දවසක් හැම දෙනාටම මම අද කරන්න යන්නේ මම අවුරුදු දෙකකට විතර කලින් අප්ලෝඩ් කරපු ඉංග්‍රීසි වීඩියෝ එකක් අලුතෙන්ම සිංහලෙන් කරලා දාන එක මම අප්ලෝඩ් කරා ටෝටු ස්ටේෂන් එකෙන් ලෑන්ඩ් සර්වේ එකක් කරන හැටි ඉංග්‍රීසි වලින් මම ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා මේ වීඩියෝ එක එහෙම් පිටින්ම සිංහලෙන් දාන්න කියලා මොකද ලංකාවේ ගොඩක් අයට ඔක සිංහලෙන් තිබ්බම ලේසි හින්දා ඒ රික්වෙස්ට් එකට රෙස්පොන්ඩ් කරන එකක් විදිහට තමයි මම අද මේ වීඩියෝ එක සිංහලෙන් කරලා දාන්නේ එහෙනම් අපි යමු අපේ session එකට මේ තියෙන්නේ Topcon ES Total Station එකක් මේක තමයි අපි අද session එකට පාවිච්චි කරන්නේ මුලින්ම ඇත්තටම කරන්න ඕනේ අපි සර්වේ එක පටන් ගන්න තැනට instrument එක ගෙනහිල්ලා අපි ඒක එතන ගෙන center කරනවා කියලා කියන්නේ අපේ tripod එකේ legs තුන තියලා අපි ඒක total station එක තියාගන්න ඕනේ ඊට පස්සේ අපිට අනිවාර්යයෙන් මේක level කරන්න ඕනේ ඔල දන්නවා ලෙවල් කරනකොට මෙතඩ්ස් තියෙනවා එතකොට මෙතන අපේ ටෝල් ස්ටේෂන් එක කියන්නේ ඩිජිටල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඒක ලේස එකක් එක තමයි ලෙවල් වෙන්නේ මෙතන අපේ මේ ලෙවලින් එකේ මේකට කියන්නේ ඩීවියේෂන් එක කියලා x ඩීවියේෂන් එකයි y ඩීවියේෂන් එකයි කලා 30කට වඩා අඩු වෙන්න ඕනේ මේ තියෙනවාට පේන x ඩීවියේෂන් එක මෙතන කලා 18යි y ඩීවියේෂන් එක කලා 18යි අපි මේක 30කට වඩා අඩු වෙන්න ලෙවල් කරගන්න ඕනේ ඒක අපිට කරන්න තියෙන ෆුට් ස්ක්‍රූස් වලින් අපේ අනිත් ටියර් ලයිට් එකක් වගේ හරි ඒ වගේ නෙමෙයි මේක ගොඩක් ලේසි මේක සොෆිස්ටිකේටඩ් ඉන්ස්ට්‍රුමන්ට් එකක් බලන්න දැන් අපි මේක ලෙවල් කරනවා මේක තමයි ලෙවලින් ප්‍රොසෙස් එක තනිකර ෆුට් ස්ක්‍රූස් වලින් ලෙවල් එක යන්නේ මේක ලෙවල් කරාට පස්සේ මේක අංශක 90ක් හරවලා ආයෙ පාරක් බලනවා ලෙවල් එක හරිද කියලා. ඒක සම සාමාන්‍යයෙන් එන මෙතඩ් එක TS එකකින් හෝ TL එකකින් ඔක්කොම එකයි. දැන් මේක issue එකක් නැහැ. කලා 15යි x division එක, y division එක කලා 25යි. ඒ හින්දා ලෙවල් එක ඕකේ. මේක බිංදුව බිංදුව කරොත් හොඳටම හොඳයි. ඒ වුණාට ඒක එච්චර ලේසි වැඩක් නෙමෙයි. මේ තියෙන foot screws මේ වගේන් තමයි අපි instrument එක level කරන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක සෙන්ටර් කරගන්න මේ වලට පේනවා මේ පොඩි ස්ටිකර් එකක මම ක්‍රොස් එකක් දාලා තියෙනවා දැන් වලට පේනවා ඒක මේ තියෙන ක්‍රොස් එක මේ ක්‍රොස් එකට සෙන්ටර් කරගන්න ඕනේ මෙතන අපිට පොඩි අයිපීස් එකක් තියෙනවා අපි ඒ අයිපීස් එකෙන් බලලා ඒක ගන්න සෙන්ටර් කරගන්න ඕනේ එතකොට මේ මැෂින් එක අපිට සෙන්ටර් ෂිෆ්ටින් කරන්න තියෙන්නේ ඒ කියන්නේ ට්‍රයිබාච් එක එහාට මෙහාට පොඩ්ඩක් අපිට යවන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව දැන් ඔන්න සෙන්ටර් ෂිෆ්ටින් කරාට පස්සේ ලෙවල් එක පොඩ්ඩක් ආයෙ පාරක් අවුල් යන්න පුළුවන්. එතකොට ආයෙ පාරක් අපිට මැෂින් එක හොල්ලන්න නැතුව අපිට මේක ලෙවල් කරගන්න වෙනවා. ඊට පස්සේ ආයෙ පාරක් අපි බලන්න ඕනේ සෙන්ටර් එක ඔකේද කියලා. එහෙම දෙපාරක් විතර කරනකොට ලෙවල් එකයි සෙන්ටර් එකයි දෙකම පර්ෆෙක්ට් වෙනවා. එහෙම වුණාට පස්සේ අපිට පුළුවන් මේ ඉන්ස්ට්‍රුමන්ට් එක අපේ වැඩවලට යොදාගන්න. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ කරන විදිය. අතර මේ වීඩියෝ එකම මම දාලා තිනු ඉංග්‍රීසි වලින් එක බලන්න පුළුවන් ෂුවර්ක් නැත්තම් ඒ දෙෙම මම අලුතෙන් ආයේ ප්‍රොසෙස් එකම සිංහලෙන් කරන එක තමයි මේ වීඩියෝ එකේදී කරන්නේ හරි දැන් අයිපාරක් අපි සෙන්ටර් කරාට පස්සේ ආයේ ලෙවල් කරා අයිපාර කංශක 90ක් කරවල බලන්න හරි ලෙවල් එක ෂුවර්ක් නැහැ දැන් අපිට තියෙන්නේ පළවෙනි ස්ටේෂන් එක ඔකියුපයි කරගන්න එක. දැන් ගුවන්ට එක බලන්න පුළුවන්. මෙතන ආයෙ පාරක් අපිට මේ ලෙවල් එක බලන්න ඕන නම් ඒ පෙන්නු වගේ F2 කී එක ප්‍රෙස් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ F1, F2, F3, F4 ඒ කියන්නේ ඒවා ෆන්ක්ෂන් කීස්. ඒ වගේ අපිට පුළුවන් එක එක මෙනුස් වලට යන්න. දැන් ලෙවල් එක ඕකේ. ඒගොල්ලෝ දැක්ක F1 නබල අපි ඕකේ කරා. දැන් මේකේ තියෙන්නේ හොරිසොන්ටලි ස්ප්‍රෙඩ් වෙච්ච මෙනු එකක්. ඒ කියන්නේ මේක කම්පියුටර් නෙමෙයි මේක ඩිජිටල් ස්ක්‍රීන් එකක්. අපිට ඒ ටික ගන්න පුළුවන් ඊළඟට අපිට කරන්න තියෙන්නේ EDM electronic distance measurement කියන එකට අපි යන්න ඕනේ බාණ්ඩ එකට ගිහිල්ලා කරන වැඩේ EDM එකට ගියාට පස්සේ මේකේ තියෙනවා අපිට මේ instrument එකට දෙන්න ඕනේ constraints ටිකක් හරි මේක ඇවිල්ලා mode එක වෙන්න ඕනේ fine R ඔයගොල්ලෝ පේනා මේක fine R reflect එක prism එක PC කියන්නේ prism constant එක මේක සාමාන්‍යයෙන් 30ක් තමයි එන්නේ illumination hold එක laser එකක් මොකද මේක laser beams වලින් තමයි measure වෙන්නේ
මේ තියෙනවා වෙන constraints මේවා එක එක instrument එකට වෙනස් වෙනවා මේක හොයාගන්න ඕන එක්ක අපේ manual එකෙන් බලන්න ඕන එහෙම නැත්නම් අපි use කරන විදිහට අපිට දෙන්න පුළුවන් දැන් මේ ටික ඕකේ නම් අපි මේක යටට යනවා error keys වලින් හරි මෙතන තියෙන temperature එක අපිට actual temperature එක දෙන්න පුළුවන් මැනලා එහෙම නැත්නම් ලංකාව වගේ රට ගණන් සාමාන්‍යයෙන් celsius 25 දුන්නාම ඕකේ ඊට පස්සේ pressure එක අනිත් එක ppm value එක මේ ඔක්කොම ටික අපිට දෙන්න පුළුවන් මම මේක මෙතන දෙනවා temperature එක 25ක් කියලා මේක අපේ number pad එකෙන් කොහොම type කරගන්න පුළුවන් අනිත් ටික ඕකේ දැන් අපි මේක exit කරලා යනවා ඊළඟ menu එකට එතනදී මේක මම කියව horizontal spreader menu එකක් තියෙන්නේ මේක අපි තාපාරක් exit කරොත් ඊළඟ menu කැලලට යනවා මෙතන ඊළඟ screen එක මේක මම data වලට ගිහිල්ලා මම කරන්නේ මුලින්ම job එකක් හදා ගන්න ඕනේ මොන බාන කරනද මේ මම ආයෙ පාරක් පෙන්නන්නේ මේ horizontal spreader menu එක මේක horizontal spreader කියන්නේ මේ වගේම කොටසක් තව තියෙනවා මේ exit එකට පස්සේ ඊළඟ කොටසට ගියේ මේක හොඳට පේනවා එක මම data වලට යනවා data ඇතුලේ තමයි මේකේ jobs තියෙන්නේ බලන්න පුළුවන් ඒක දැන් data වලට ගියා දැන් හදන්න තියෙන අපි job එකක් select කරගන්න ඕනේ හරි දැන් මෙතනින්ම job select කරනවා දැන් මෙතන තියෙන job selection මෙතන තියෙන ජොබ් සිලෙක්ෂන් එකයි කෝඩිනේට් සර්ච් ජොබ් කියන එක දෙකම එක නමින් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක ජොබ් එක හැදෙන්නේ නැහැ. දැන් අපි බලමු ජොබ් සිලෙක්ෂන් එකේ තියෙන්නේ මොනවද කියලා. දැන් මේකේ ජොබ් 1, ජොබ් 2 වගේ මෙතන ඕනෙම TS එකක ඩිෆෝල්ට් වෙන ජොබ්ස් 10ක්. බලමු මේක අපි තින්ට ගිහිල්ලා. මම මුලින්ම මේ තියෙන එකේ ලිස්ට් එකට ගිහලා බලන්න. දැන් ජොබ් 4 කියන එකේ 0 තියෙන්නේ. මේකේ මොන හරි අංකයක් තියෙනවා නම් ඒ කියන්නේ අපි මේකේ මෙෂර් කරලා තියෙනවා. මේකේ GR1 කියන ගෲප් 1 කියන එකේ ස්ටාර් එකක් තියෙනවා. ස්ටාර් එකක් තියෙනවා කියන්නේ අපි මේ මෙෂර් කරපු මෙෂර්මන්ට්ස් එක පෙන් ඩ්‍රයිව් එකට යවලා නැහැ. පෙන් ඩ්‍රයිව් එකට යවුවේ නැත්නම් TS එක කවදාකවත් අපිට ඒක ඩිලීට් කරන්න දෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා TS එකේ තියෙන සේෆ්ටි ඔප්ෂන් එක. දැන් මේ job 4 කියන එක අපිට යූස් කරන්න පුළුවන්. මොකද බින්දුව. ඒ කියන්නේ කිසිම මෙෂර්මන්ට් එකක් අපි අරන් නැහැ. හැබැයි මේක අපිට රීනේම් කරන්න වෙනවා. බලන්න. මේ මේ වෙන GR4, GR1 කියන එක මේකේ ස්ටාර් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා අපි ට්‍රාන්ස්ෆර් කරපු නැති ජොබ් එකක්. ඒ කියන්නේ මේක කොයි වෙලාවකට TS එක ඩිලීට් කරන්න දෙන්නේ නැත. අපිට මේක පෙන් ඩ්‍රයිව් එකට අනිවාර්යෙන් ට්‍රාන්ස්ෆර් කරන්න වෙනවා ඩිලීට් කරන්න ඕන. දැන් අපි අපේ ජොබ් 4 එකට යමු. ඕකේ. දැන් ඔක ජොබ් 4 තියෙන්නේ. දැන් ඊළඟට කරන්න තියෙන්නේ කෝඩිනේට් සර්ච් ජොබ් කියන එක ජොබ් 4 කරන්න ඕනේ. එතකොට ලිස්ට් එකට ගිහිල්ලා මේ ජොබ් 4 එක සිලෙක්ට් කරලා එන්ටර් කරනවා. හරි දැන් එතකොට ජොබ් සිලෙක්ෂන් එකයි කෝඩිනේට් සර්ච් ජොබ් කියන එකයි දෙකම එකයි. මේ කිසිම ඉෂුව එකක් නැත. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඊළඟට මොකද කරන්න කියලා. ඊළඟට අපිට තියෙන්නේ අපේ ජොබ් එක රීනේම් කරගන්න ඕනේ. කියන්නේ අපේ නමකින් අපිට ජොබ් එක දෙන්න පුළුවන්. ඒකත් මෙහෙම කරන්නේ අපි යමු ලිස්ට් එකට. ඕකේ. දැන් අපි මෙතන ජොබ් ඩීටේල්ස් වලට යන්න ඕනේ. ජොබ් ඩීටේල්ස් වල තමයි අපිට ජොබ් එකේ නම වෙනස් කරන්න තියෙන්නේ. හරි ඕකේ ගියා. දැන් මෙතන මට ජොබ් නේම් එක වෙනස් කරන්න පුළුවන්. එතකොට මේකේ අපිට සිම්පල් ලෙටර්ස්, කැපිටල් ලෙටර්ස් සහ නම්බර්ස් ඉලක්කම් යූස් කරන්න පුළුවන්. දැන් බාණ්ඩේ කරන විදිහ. මේක shift එක ඇබුවට පස්සේ අපිට මේ මූඩ්ස් වලට වෙනස් වෙන්න පුළුවන්. සිම්පල්, කැපිටල් ඇන්ඩ් නම්බර්ස්. මම මේක group 5 කියලා දාගන්නවා. මොන බාණ්ඩ කරන විදිහ මේක බලන් ඉන්න හොඳට තේරෙයි. මම මේක දෙනවා group 5. දැන් ඒ simple වලට මාරුණා. දැන් numbers වලට මාරු වෙනවා මම 0 5. මට මකන්න ඕන නම් delete කරන්න ඕන backspace එක. GR05 right දැන් මේකේ ස්කේල් එක ඊළඟට බලන්න ඕනේ ස්කේල් එක අනිවාර්යෙන් එක
ස්කේල් එක වෙනස් වුණොත් අනිවාර්යෙන් අපේ මෙෂර්මන්ට්ස් ඔක්කොම වෙනස් වෙනවා. එහෙනම් ස්කේල් එක එක තියාගන්න ඕනේ. දැන් අපේ ජොබ් එක හරිය ස්කේල් එක හරිය දැන් මේක ඕකේ කරන්න. රයිට්. දැන් ආයෙ පාරක් අපි යමු ජොබ් සිලෙක්ෂන් එකට. දැන් ඉහිල්ලවට පේනවා ජොබ් සිලෙක්ෂන් එකයි කෝඩිනේට් එක දෙකම GR5. මොකද එහෙම වුණේ අපි GR අපි ඉස්සෙල්ලා තිබ්බ ජොබ් 4 කියන එක අපි මේක GR5 කියලා රිනේම් කරා. දැන් අපි කරගත්තේ මුලින්ම අපේ ජොබ් එකක් හදාගත්තා. ඊට කලින් අපි කරේ TS එකේ කන්ස්ට්‍රේන්ට් දුන්නා. දැන් අපි ඊළඟ ස්ටෙප් එකට යමු. ඊළඟට අපි මෙනු එකට ගිහිල්ලා අපි මෙතන පියන්නන කෝඩිනේට් එකට ඊට පස්සේ අපි මේ පොයින්ට් එක occupy දැක්කනේ occupy orientation කියන එක අපි ලෝඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා TP මොකක් හරි සර්වේ එකක් පටන් ගන්න කලින් මොකක් හරි බෑක් සයිඩ් එකට සාපේක්ෂව තමයි ඒක අපි අපේ පොයින්ට් එක occupy කරගන්නේ. හැබැයි මෙතන කිසිම බෑක් සයිඩ් එකක් නැහැ. එතකොට අපිට කරන්න තියෙන්නේ north එකට අපේ instrument එක orient කරලා එතෙන්ට pole එකක් තියලා අපි ඒක focus කරලා අපි north angle එක 0 කරනවා. එන බාන කරන හැටි මම මේකේ දෙනවා NEZ. ඒක මම දෙනවා 10යි 2000යි 100යි කියලා. ඒක කිසිම ඉෂුවක් නෑ. මට 10යි 10යි 100 දෙන්න පුළුවන්. 10යි 10යි 200 ඕන වැලියක් දෙන්න පුළුවන්. මම මෙතන නිකන් දෙන්නේ 10යි 2000යි 100 කියලා. රයිට්. ඊට පස්සේ PT කියන්නේ පොයින්ට් එක මම මේක දෙන්නම් ස්ටේෂන් 1 කියලා. ස්ටේෂන් 1. ඊපස් HI mean height of instrument. ඒක අතන මනින්න ඕනේ. දැන් මම මෙතන පෙන්නන්න ඒක මයින් හරි මොකද ඒක ඉතාල බේසික් දෙයක්. මම මෙතන මැනගත්ත හයිට් එක තමයි 1.55 මීටර්. හරි දැන් මම එතකොට හයිට් ඔෆ් ඉන්ස්ට්‍රුමන්ට් එක දෙන්න ඕනේ 1.55. ඒක වැඩි හිතන්න එපා. ඒක මිලිමීටර් ගණක් වෙනස් වෙන ඉෂුවක් එන්නේ. මොකද අපි ඒකට සාපේක්ෂව තමයි ඔක්කොම මනින්නේ. දැන් අපි BS දැකනේ බෑක් සයිඩ් ඇසුමිත්. ඒ කියන්නේ අපි මෙතන නෝත් එක තමයි 0 කරන්න යන්නේ. හරි අපිට ඒ වොන්ට මෙතන අපේ තව මොකක් හරි පොයින්ට් එකක් තියෙනවා නම් අපිට බෑක් සයිඩ් එන්න BS එන්න EZ කියන එකට යන්න පුළුවන්. දැන් මෙතන මම බෑක් සයිඩ් ඇසුමිත් කියන එකට යනවා. දැන් ඔයාලට බලන්න පුළුවන් BS ඇසුමිත්. දැන් මේකේ හොරිසොන්ටල් HR කියන්නේ හොරිසොන්ටල් රීඩින්. මේක මම 0 කරන්න ඕනේ. ඊට කලින් මම නෝත් එකට පෝල් එකක් අල්ලලා අතර මේක ඇවිල්ලා ප්‍රිසම් ටාගට් එකක්. يعني මේක ඇවිල්ලා පෝල් එකකට ප්‍රිසම් එකක් මවුන්ට් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ප්‍රිසම් ටාගට් එක. මේක තියෙන්නේ නෝත් ඩිරෙක්ෂන් එකේ. දැන් මම මේකට මම මගේ ඉන්ස්ට්‍රුමන්ට් එක फोकस करना ओरियंट कर फोकस कर टेलीस्कोप मैं बोलवा बल्डे इंस्ट्रुमेंट हर टाइम हर परश्रम करवल अवल बोलवा हर मेक हर के मुलिम सीरो हर हरस सीरो नोत सीरो मन अभी अरे दमेक मम अरे दम इंस्ट्रुमेंट हरकोल टेलीस्कोप मम्मिक හරියටම අරක දිහා බලනවා. බැලුවට පස්සේ මේක රෙකෝඩ් කරන්න එපා. මේක ඕකේ කරන්න. මොකද මේක ඔබ්සර්වේෂන් එකක් නොවේ. මේක ඇවිල්ලා පොයින්ට් එක ඔකියුපයි කරගත් එකක් පමණයි. ඊළඟට අපිට තියෙන්නේ ඕනෙම ඔබ්සර්වේෂන් එකක් ගන්න. ඔබ්සර්වේෂන් කියන්නේ අපි මෙෂර් කරන පොයින්ට්ස්. මම මෙතනින් පොයින්ට්ස් කිහිපයක් මෙෂර් කරන්නට පෙන්වන්න. දැන් මම කරන්නේ මගේ තියෙන ටාගට් එක වෙන තැනකට අරන් ගිහිල්ලා මම මේක මිෂර් කරන්න හදන්නේ. මෙතන පේනවා අපේ වෙනස් වෙලා තියෙනවා. කියන්නේ අපි මේක වෙන තැන රන් ගිහලා තියෙන්නේ. HR කියන්නේ height of reflector. කියන්නේ prism pole එකේ උස. prism pole එකේ අගේ අග ඉඳලා අපේ prism එකේ මැදට center එකට උස. ඒක මැන ගන්න ඕනේ. මම ඒක මෙතන මනින්නේ. මේක මට ආවේ 1.7 meter කියලා. එතකොට PI PT mean point එක අර station 1 මම මේක rename කරනවා station 2 කියලා. 32 right දැන් මට තියෙන්නේ කලින් කරා වගේම ප්‍රිසම් එකට ටාගට් කළා මෙෂර් මොන බාන කරන්න හැටි ටාගට් කළා මෙෂර් කරා right මෙෂර් කියන්නේ F4 ෆන්ක්ෂන් 4 කී එක ඔබන්න තියෙනවා right මේක ගියාට පස්සේ මේ හැරෙද්දී අපිට ස්ටොප් කරන්න බෑ මෙන්න මේ ස්ක්‍රීන් එකට ආවට පස්සේ තමයි ස්ටොප් කරන්නේ සමහර විට කලින් ස්ටොප් කරනවා එතකොට මේක මෙෂර් වෙලා නැහැ ඇත්තටම මේක සමහරක් ටෝටලේෂන් වල මේක ඔටෝමැටිකලි ස්ටොප් වෙනවා. ඒකට මේකේ කියන්නේ টপ කෝන් ES series එක ස්ටොප් වෙන්නේ නැහැ. අපි මැනුවලි ස්ටොප් කරන්න ඕනේ. බලන්න එක කරන විදිය. රයිට් මෙෂර් කරා. ඔය ස්ක්‍රීන් එක ස්ටොප් කරන්න එපා. ෆුල් ස්ක්‍රීන් එකට ගන්න ඉන්න. රයිට් දැන් ස්ටොප් කරන්න.
ओके डैं अनिवार्यं अपि मेक रेकॉर्ड करन्न ओने रेकॉर्ड नकरोत् अपि रीडिंग एक मिसिंग एतकोट F1 की फंक्शन की गबला मेक रेकॉर्ड करन्न ओने राइट रेकॉर्ड कराड पस्से मेक PT කියන එක ස්ටේෂන් 3 එකට එනවා. ඒ කියන්නේ ස්ටේෂන් 2 එකට පස්සේ ස්ටේෂන් 3 එකට. ඇත්තටම රෙකෝඩ් කරාද කියලා බලා ගන්න පුළුවන් විදියක් තමයි ඒක. පොයින්ට් එක එකක් වැඩි වුණා නම් that is okay. දැන් මට ඕන නම් ස්ටේෂන් 3 එක මයින්ඩ පුළුවන්. ඒ වෙනුවට මම වෙන දෙයක් මෙතන කරන්න යන්නේ. බලාගෙන ඉන්න. රයිට්. මම මෙතන මගේ ඉන්ස්ට්‍රුමන්ට් එක අරන් ගියා ස්ටේෂන් 2 එකට. රයිට්. ස්ටේෂන් 2 එකට අරන් ගිහිල්ලා මම හදන ස්ටේෂන් 1 එක මෙෂර් කරලා මුලින්ම මේක ඇත්තටම පොඩ්ඩක් සෙන්ටර් කරගන්න ඕනේ. මේක ලෙවල් කරනවා මතකනේ. මෙතන තියෙන්නේ ඩිග්‍රීස් නෙමෙයි සෙකන්ඩ්ස්. සෙකන්ඩ්ස් 30යි. කියන්නේ විකලා sorry කලා 30යි. දැන් මේ කරන්නේ මේක සෙන්ටර් කරන එක. මෙතන නැකන ක්‍රොස් එක සෙන්ටර් ෂිෆ්ටිං වලින් සෙන්ටර් කරනවා. රයිට්. ඩිවිෂන් එක කලා 30කට වඩා අඩු වුනහම අපිට මේක නවත්තන්න පුළුවන්. राइट दें ओके हम कला हत हम गाँव बस आईपार अंश कड़को बल आईपार ओके दिखे दम कदी बलंगिंड कंगीट तीन मे पॉइंट अभी ओके पाई करें इंस्ट्रुमेंट तेन अरंगी गम अभी पॉइंट ओके पाई करें को दिन तीन ओके पाई ओरियंटेशन මෙතන occupy කරනකොට මොන බාන් මොකද්ද කරන්න කියලා මේක මොකද්ද 1000 2000 100 නෙමෙයි මේක වල ස්ටේෂන් 2 එතකොට අපිට මෙතන මේ load කියන එකට ගිහිල්ලා අපිට මේක ගන්න පුළුවන් අතට කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ අපිට මේක අපේ මීටරින් වැඩ කරනවා කියන්නේ කියන්නේ අපේ තියෙන understanding එකෙන් වැඩ කරන්න පුළුවන් දැන් මේක okay දැන් enter කරා ස්ටේෂන් 2 එක තියෙනවා මේ තමයි NEZ එක වෙනස් හොඳට පේනවා දැන් මොකක්ද තියෙන්නේ height of instrument එක වෙනස්. දැන් අපි මෙතන අදාලා height of instrument එක දෙන්න ඕනේ. මේකට අපි measuring tape එකක් අරගෙන instrument height එක මනින්න පුළුවන් මැනලා අපිට දෙන්න තියෙන්නේ. අතර මේක robotic theater light tool station එක කරනවා නම් අපිට මේ කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. අපිට මේක තියලා remote control එකෙන් කරන්න තියෙන්නේ. 1.56 තමයි දැන් අලුත් එක. දැන් මොකද්ද කරන්න තියෙන්නේ මෙතන බෑක් සයිඩ් ඇසුමිත් අවශ්‍ය නැත BS NEZ north east zenith is it mean sorry zenith මේ north east and is it mean අපේ ස්ටේෂන් හයිට් එක දෙන්න ගිහිල්ලා මම අල්ලනවා මොකද්ද අල්ලන්නේ ස්ටේෂන් 1 එක ලෝඩ් කළා බාන්න කරන විදිය මෙතන නැහැ මොකද මම කලින් මම ඒක රෙකෝඩ් කරේ නැත දැන් මොකද්ද කරන්න තියෙන්නේ මට තියෙන්නේ මගේ අර තියෙන පෝල් එකට මම ඒක ටාගට් කරලා මෙතනම වැලියු එක දෙනවා 10යි 2000යි 100යි කියලා මම අර කලින් ඊට ලෝඩ් කරා නම් ඉෂු එකක් වෙන්නේ නැහැ ඒක ඉෂු එකක් කරගන්න එපා දැන් ලෝඩ් කරන්නම අවශ්‍ය නැහැ දැන් මේක ටාගට් කරලා මම ඒක දෙන්න තියෙන්නේ राइट දැන් බලන්න කරන විදිය මේක මට මෙෂර් කරන්න අවශ්‍ය නැත මේක මම ඔබ්සර්වේෂන් එකක් ඕන නම් මට මෙෂර් කරන්න පුළුවන් ඒකට මේක ඕකේ පයර් කරන නිසා මට ඒක ඕකේ කරාම ඇති දැන් මම කරන්න හදන්නේ ඒකම අරගෙන මම චෙක් කරලා බලන්න යන්නේ මගේ කලින් ගත්ත කියන 10 2000 100 එනවද කියලා මම ඒකට height of reflector මට දෙන්න වෙනවා කලින් එකමයි
මම මේක PT point කියන එක මම වෙනස් කරගන්න check කියලා. මම බලනවා මේක check එකයි කියන්නේ මම නිකන් cross check එකක් කරන්න යන්නේ. මම CK1 කියලා දාන්න. ඒ කියන්නේ check 1. C1 check 1. දැන් මට මේක measure කරන්න පුළුවන්. इतना मिशय करनाकोट दहाय दिदहाय सीएम इन नह इक इत आसन्न गो तपित मेक हरिकील गंडपूलवा मुखर विषय ना अभी अभी प्राक्टिकल अतर तो मुखरी वरदीयट कर्लतीन अट रिफ्लेक्ट एक हरि मेक मेल दीला मिशय कर හරි නම් සිය 99 ඉත ආසන්නගයක් තියෙන. ඒ හින්දා කිසිම ඉෂුවක් නැහැ. ඕන මේක රෙකෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් රෙකෝඩ් නොකර ඉන්න පුළුවන්. මොකද චෙක් එකක් හින්දා රෙකෝඩ් කරන්න එච්චරම අවශ්‍ය නැහැ. දැන් අපිට පුළුවන් ඕනෙම ස්ටේෂන් එකක් මැනගන්න. මම තමයි ඒක ස්ටේෂන් එකක් කරන්න නම් ස්ටේෂන් 3 කියන එක. ඊට පස්සේ ඒකට සාපේක්ෂව අපිට ඕනෙම දෙයක් කරන්න පුළුවන්. වැදගත්ම වෙන්නේ අපිට එනවා තැන් අපිට රොටේෂන් එකේ මනින්න බැරි. ඒ කියන්නේ පේන්නේ නැහැ. इतना गहक असिंग अभी पॉइंट अम्मईन अभी पेन इतना पेन इतने अंडोने गिट पे तम अभी ये पॉइंट पै कड़गे अनेकता वेदगत्म इकी पै कौट अभी कलीम पॉइंट अतीवाना अभी इकट्ड सापेक्ष बैक साइड एनी से क्रमिंग करोने के लिए बैक साइड एसुमित दमी मंगदे थर् पॉइंट अम्मईं मेकदम दी हर कलिकम पोल स्टेशन थ्री की मंदवा स्टेशन थ्री दिन दीन के टारगेट करा पोल टारगेट रिप्रेजेंट पोल टारगेट करा मिशा गला रिकॉर्ड करा मेक अतर में महादेयक ने गुड़का टोल स्टेशन मेनगंड की बस एक करंड अमारेवा मे कटपाड़ कर हेम टोल स्टेशन देती महादेयक मे तीन मिशा कर स्टॉप कर रीडिंग मन के रिकॉर्ड करना रिकॉर्ड कर स्टेशन फोर वेट मेक शिफ्ट बार मेक मत मत टोन तीनवा तव तीना सोकिया लाइक तीनवा गुड़ा तीना गेम तीन गुड़ा सामन दिया इतकोट अभी मेक हर पुलवा इंस्ट्रुमेंट अरगन वेडर पुलवा अवलिता मेक टोन मट पुल मट निबेबा पीटा गल जो देने के तो मे दिन मंगीत मेक अरगन ओन दुलवाला इलाट दम इंग्ली वीडियो दिखाती इकती कंटूस सिंगल इलाट तीन मेक डेटा टेक पेन ड्रैवेट अरगन मिनम ट्रांसफर मैं ये दिखा सिंगल दुनिया इश्यूस तीन मट की अंड मट पुल दौर मम सर्विंग पुल कल दंड सर्वे मम खमती विधि उदौर अभी तरह वीडियो की हम If you have not yet subscribed my channel, now it's the perfect time for you to subscribe it. Please go to YouTube and type my name, Madhujit Sagara. Then you can find my channel. Go to my channel. Then please subscribe it. If you want to receive my latest notification on my latest video, you have to click on this bell icon. You can enjoy my YouTube channel since I have categorized it. Categorize my videos in so many playlists. If you are interested on civil tutorial, you can find them also. SAP 2000 tutorials are available. MS Project are available. Revit Architecture are available. Revit Structure are available. And Civil 3D tutorials are available. And also Procon tutorials are available. Thank you. Then don't forget to subscribe my channel. We'll meet with another video soon.